ආයුබෝවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කුමන තත්වයක් පැවතියද සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරකිය යුතුයි අගමැති කියයි කොරෝනා තත්වය ගැන තවදුරටත් අවධානයෙන් සිටින්න යුද හමුදාපති කියයි සජිත් හරින් අගරදුගුරු කාදිනල් හිමිපාණන් හමු වෙයි කොරෝනා වෛරසයේ කුමන ආකාරයකින් වෙනස් වේද යන්න පිළිබඳව නිසි අවබෝධයක් තවමත් නොමැති බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය නීති පිළිපදමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඒ මහනුවරදී මාධ්‍යවේදී අදහස් දක්වමින් මාර්තු මාසේ 30 වෙනිදා දින විට අවසාන කොවිඩ් ශ්‍රී ලංකාවේ සමාජයෙන් සොයාගත් කොවිඩ් ආසාදිතය සොයාගෙන අප්‍රේල් 30 වෙනිදා දින 50ක් වැනි කෙටි කාලයක් තුලදී ඒ තත්ත්වේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුණත් අපිට ඒ තත්ත්වේ උදා කර ගැනීමට හැකියාවක් ලැබුණා. නමුත් අපි කිව යුතුමයි කොවිඩ් කියන මේ වෛරසය හැසිරෙන ආකාරය කොයි වෙලේ මොන ආකාරයෙන් වෙනස් වෙනවද කියන ගැන අපිට දැනුමක් ඒ තරම්ම නැහැ. ඉතින් ඒක හින්දා අපි දන්නවා දැන් මේ වෙන විට අප්‍රේල් 30 වෙනිදාන් පස්සේ ආසාදිතයන් හමු නොවුණත් සමාජය තුළ අපි දකිනවා පසුගිය දින කිහිපෙදි විශේෂයෙන්ම අපි දැක්කා කොවිඩ් රටෙන් සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතාගෙන මේ මාස්ක් එකක් දාන්න නැතුව එහෙමත් නැතුව ශාරීරික දුරස්ථභාවයන් රකගන්න නැතුව කොවිඩ් ලංකාවේ තිබෙත් නැහැ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකිනවා. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්වයක්. ඒ වියුතු නැහැ. මන්ද මේ රටේ කොවිඩ් ආසාදිතයන් සමාජය තුළ නැතු වුණත් කොවිඩ් ආසාදිතයන් රෝහල්වල සිටිනවා. සමහර අය වුණත් අපි ඒ නිරෝධයන් මධ්‍යස්ථාන වලින් සුවගනු ලබනවා. ඉතින් ඒක හින්දා දැනට තියෙන ක්‍රමවේද යටතේ පිටරට වලින් එන අය වුණත් විශේෂයෙන්ම ගුවන්තොටුපලේදී අනිවාර්යයෙන්ම නිරෝධය වුණ අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණ වලට භාජනය කරනු ලබනවා. දරුණු වසංගත තත්වයක් හමු වේ උද ගෝලීය ප්‍රජාව වශයෙන් සෑම රටක්ම ළමා අයිතිවාසිකම් සුරකීම හා ඔවුන්ට ප්‍රතිලාභ සැපීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 33 වෙනි සෙසේ වාරයට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් The people of our country elected Gotabaya Rajapaksa ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු රාමුවෙන් පරිබාහිරව අලුතින් සිතන ලෙසට සියලුම වගකීම් සහගත ආයතන සහ බලධාරීන් වෙත දන්වා තිබෙනවා. කොරෝනා වෛරසය හමුවේ අඩපණ වූ ශ්‍රී ලාංකික ආර්ථිකය යළි ගොඩනැගීමේ මෙහෙවර අප රටේ වෘත්තිකයන් විසින් මේවන විටත් ඉටුකරමින් සිටින බවත් මම මේ මොහොතේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ගෝලීය ප්‍රජාවන් විසින් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔවුන් වෙනුවෙන් ප්‍රතිලාභ සැලසීම සඳහා අරමුදල් සපයා ගැනීමට සංවර්ධනයේ බෙමින් පවතින රටවලට අනුග්‍රහය දැක්විය යුතුයි. වසර දෙකක් වැනි කෙටි කාල සීමාවක් සඳහා සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවලින් ණය මුදල් අය කර ගැනීම తాවකාලිකව අත්විටුවීමට ජාත්‍යන්තර අරමුදල සහ ලෝක බැංකුව කටයුතු කිරීම මගින් ඒ ඉටු කළ හැකි ඉලක්කය. මෙම ආයතන මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් සලසා දෙන්නේ නම් එම රටවල දරුවන්ට සහ පීඩිත ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත්කර ගන්නට පුළුවන්. මා සඳහන් කළ යුතු යලි පිබිදීම සඳහා රටකට නොයෙකුත් අවස්ථාවන් හිමිවන නමුත් නවමු මෙන්ම අසමසම සැලසුම් මගින් සහ ඒවා ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම මගින් එම යලි ගොඩනැගීමේ මූලෝපායන් සාධනීය ඉඩ ප්‍රස්තාවන් බවට පත් කරගන්නටත් පුළුවන්. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී ඇති බවට හඳුනාගෙන ඇති පොලිස් නිලධාරීන්ට විරුද්ධව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඒ මාතර නූපේ පිහිටි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ 5 දෙනාම අත්අඩංගුවට අරගෙන ඔවුන් දැනට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිද්ධ කරනවා මෙම පුද්ගලයන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතුව මේ මද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සහාය ලබා දී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා ඉතා විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව සහ ගනුදෙනු කර තිබෙන බවට වාර්තා වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා ඒ වගේම මේ වන විට ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදීගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන යතුරු පැදි ඒ වගේම කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවර වෙලා තිනවා ඒ සම්බන්ධයෙන් මේ වෙන විටත් විමර්ශනය කරනවා පසුගිය කාලය තුළ සිදු වූ මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම් සහ එක් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ
තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සම්බන්ධ දෙයන්න පිළිබඳව මේ වෙනි විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා මෙම නිලධාරීන් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටමින් ඔවුන් මද්‍රව්‍ය ජාවාරණකරුවන් සමග සම්බන්ධතාව පැවැත්වීම සඳහා සහාය දුන්න අනුබල දුන්න ඒ සඳහා උර දුන් වෙනත් පුද්ගලයන් සිටිනවාද වෙනත් නිලධාරීන් සිටිනවාද කියන එක සම්බන්ධයෙන් මේ වෙනි විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අගරදුකුරු මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් හමු වුණා. ඒ අගරදුකුරු නිල්ලි නිවසේදී. මේ අතර සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද අගරදුකුරු මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් බැහැදුටුවා. කොළඹ අගරදුකුරු නිල්ලි නිවසේදී එම හමුව සිදුව තිබෙනවා. අගරදුකුරු හිමිපාණන් සජිත් ප්‍රේමදාස මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා අතර එම කතා व्याकूल विशेषन्मेवाशेषन्मेवाकन විපක්ෂයේ කණ්ඩායම් සමග කිසිසේත් ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට සූදානමක් නොමැති බව හිටපු රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගිනිකත් හේන ප්‍රදේශයේ පැවති තරුණ හමුවකින් අනතුරුව මාතිපිත අදහස් දක්වමින්. පහුගිය ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබිච්ච ඡන්ද අනුව අපිට 126ක් තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ 1යි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛයේ සියලුම කණ්ඩායම්වල තියෙන්නේ 64යි. එක්සත් ජාතික පක්ෂයේ විතරක් ගත්තොත් තියෙන්නේ 51යි. ඒ අනුව 126ක් ඉන්න අපිට ස්ථීර ලෙසම අපිට නුවරඑළිය, අම්පාර, තිරිකුරාමලය, වවුනියා වගේ දිස්ත්‍රික්ක අලුතෙන් දිනා ගන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කෙන් සහ කොළඹ දිස්ත්‍රික්කෙන් තුනක් වැඩියෙන් ගන්න පුළුවන්. අපේ ගාන 153 54ක් අතර ගානක් එනවා. කිරිසුදු තුනෙන් දෙක බලයක් පාර්ලිමේන්තුවල තුල හදා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරි අමාරුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපතිතුමයි ඉල්ලන්නේ පොහොට්ටු වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමයි ඉල්ලන්නේ පොහොට්ටු වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීව කවුරුවත් ඒකට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ සියලු දෙනා වැඩ කරන්නේ එක පොදු ජන පෙරමුණත් එක්ක. MCSC කිවිසුමට අත්සන් නොකරන බවට ප්‍රකාශ කිරීම මැතිවරණය ඉලක්ක කරගනිමින් වත්මන් රජය සිදු කරනු ලබන තවත් නාටකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ සමග ජනබල වේග පක්ෂ මුලස්ථානයේ පැවති මාතහමුවකට එක්වමින් MCSC කිවිසුම අනිත් කිවිසුම් වලට වැඩිය වෙනස්. අනිත් කිවිසුම් කැබිනට් මණ්ඩල අනුමත කළාම එකපාරින් ක්‍රියා කරන්න පුළුවන්. MCSC කිවිසුම කැබිනට් මණ්ඩලයේ විතරක් අනුමත කළ ක්‍රියාත්මක කරන්න බෑ. ඒ රටේ පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕන. එතකොට ඒ ක්‍රියාවලිය හරහා ගියාට පස්සේ තමයි MCSC කිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මේක කිසි දවසක සංගවලක් කරන දෙයක් නෙමෙයි. විවෘතව කරන දෙයක්. මම නොවැම්බර් මාසයේ මැතිවරණයට ඉස්සලා මම කිව්වා එක්ක මහින්ද රාජපක්ෂට නැත්නම් ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න MCSC කිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එහෙම ප්‍රකාශයක් කළේ නැහැ. මම දැනුත් ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධයෙන්ම රටට කියන්න අපි MCSC කිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මේක තව නාඩගමක් මේ මිනිස්සු කරන මැතිවරණ ඉලක්ක කරලා. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. ජලිතමු මදන ප්‍රවෘත්ති විකාශයත් සමඟ ඔබට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.